මේ අතර පසුගිය මාර්තු 31 වනදා මිරිහානේ ඇතිව සිද්ධියේ සිට අද දක්වා අරගල කරුවන් වෙනුවෙන් පිරී සිටි නිතික්ෂීන්ට උපහාර පිදීමේ උත්සවයක් අද අරගල භූමියේදී පැවැතුණා. ඔගොල්ලෝ දන්නවද ලංකාවේ මේ ඉතිහාසගත වෙන අවස්ථාවක් ලංකාවේ කවදාවත් මෙවැනි ආණ්ඩුවක් පල්වෙලා නැහැ මෙතරම් පල්වෙලා නැහැ කැබිනට්ටුවක් මෙතරම් තුට්ටු දෙකකට වැටිලා පල්වෙලා නැහැ ඇමතුරු හොයාගන්න නැහැ ඇමතුරු බයයි එළියට එන්න මේ වගේ තත්ත්වයක් උදා වෙලා නැහැ ඒ වගේම රාජපක්ෂ පවුල හොරා කාලා සල්ලි එකතු කරලා මේ රට දුප්පත් කරා කියලා කරුණු එළිවලා ඉවරයි මිරිහානෙන් ආරම්භ කරපු ඒ අරගලේ තමයි අද මේ ගෝල් ෆේස් තැනට ඇවිල්ලා දැන් ලංකාව පුරා විහිදලා තියෙන්නේ ඇත්තටම හරපු දන්න ඕනේ ස්තුති කරන්න ඕනේ මේ මිරිහාන ජනතාවට මේ අපි ඉන්න තත්ත්වය ඉතාමත් බරපතල තත්ත්වයක් අපි ඒක හැමෝම දන්නවා යමුතුෙන් කියන දෙයක් නැහැ ඒකට හෙට දිනේදී අනිද්දා දිනේදී හෝ ගෙවෙන හැම තප්පරයක්ම තීරණාත්මක තප්පරයක් බවට පත් වෙමින් තියෙන්නේ මේ වැය වෙන කාලේ මේ අරගලේ මේ සහෝදරු අතන ගේට් 0 කියන සහෝදරු පැය 24ම ඔහොම කෑ ගහනවා පැය 24ම කෑ ගහලා ඒ සහෝදරු නිර්මාණය කරන්න යන සමාජයේ මොකක්ද කියන එක ගැන අපි හැමෝටම අවබෝධයක් තියෙනවා මෙම ක්‍රමවේදය වෙනස් වෙන තුරු වෙනස් කළ යුතුයි ක්‍රමවේදය ඒ වෙනස් ක්‍රමවේදය වෙනස් කරන තුරු අරගලයට සුභාසින්සනේ මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඒ තුල නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් අපිත් ඒ අරගලයේ නීතියේ රාමුව තුල සිදු කළ යුතු වෙනවා නෑදෑකම් සමහත බලපුලුවන්කාරකම් පේන්නේ නැති විදියට තමයි ඇස් දෙක බඳින්. එතකොට මේ තරාදිය තියෙන්නේ සමානව කාටත් සලකන්න. අඩුවෙන් පෙන්වන්නේ දඬුවම. මේ රට විනාශ කර සියලු දෙනාටම දඬුවම මේ කඩුව. මේ අතර පසුගිය මාර්තු 31 වනදා මිරිහානේ ඇතිව සිද්ධියේ සිට අද දක්වා අරගල කරුවන් වෙනුවෙන් පිරී සිටි නිතික්ෂීන්ට උපහාර පිදීමේ උත්සවයක් අද අරගල භූමියේදී පැවැතුණා. ඔගොල්ලෝ දන්නවද ලංකාවේ මේ ඉතිහාසගත වෙන අවස්ථාවක් ලංකාවේ කවදාවත් මෙවැනි ආණ්ඩුවක් පල්වෙලා නැහැ මෙතරම් පල්වෙලා නැහැ කැබිනට්ටුවක් මෙතරම් තුට්ටු දෙකකට වැටිලා පල්වෙලා නැහැ ඇමතුරු හොයාගන්න නැහැ ඇමතුරු බයයි එළියට එන්න මේ වගේ තත්ත්වයක් උදා වෙලා නැහැ ඒ වගේම රාජපක්ෂ පවුල හොරා කාලා සල්ලි එකතු කරලා මේ රට දුප්පත් කරා කියලා කරුණු එළිවලා ඉවරයි මිරිහානෙන් ආරම්භ කරපු ඒ අරගලේ තමයි අද මේ ගෝල් ෆේස් තැනට ඇවිල්ලා දැන් ලංකාව පුරා විහිදලා තියෙන්නේ ඇත්තටම උපහාරපු දන්න ඕනේ ස්තුති කරන්න ඕනේ මේ මිරිහානේ ජනතාවට මේ අපි ඉන්න තත්ත්වය ඉතාමත් බරපතල තත්ත්වයක් අපි ඒක හැමෝම දන්නවා යමුතුෙන් කියන දෙයක් නැහැ ඒකට හෙට දිනේදී අනිද්දා දිනේදී හෝ ගෙවෙන හැම තප්පරයක්ම තීරණාත්මක තප්පරයක් බවට පත් වෙමින් තියෙන්නේ මේ වැය වෙන කාලේ මේ අරගලේ මේ සහෝදරු අතන ගේට් 0 කියන සහෝදරු පැය 24ම ඔහොම කෑ ගහනවා පැය 24ම කෑ ගහලා ඒ සහෝදරු නිර්මාණය කරන්න යන සමාජයේ මොකක්ද කියන එක ගැන අපි හැමෝටම අවබෝධයක් තියෙනවා මෙම ක්‍රමවේදය වෙනස් වෙන තුරු වෙනස් කළ යුතුයි ක්‍රමවේදය ඒ වෙනස් ක්‍රමවේදය වෙනස් කරන තුරු අරගලයට සුභාසින්සනේ මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඒ තුල නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් අපිත් ඒ අරගලයේ නීතියේ රාමුව තුල සිදු කළ යුතු වෙනවා නෑදෑකම් සමහත බලපුලුවන්කාරකම් පේන්නේ නැති විදියට තමයි ඇස් දෙක බඳින්. එතකොට මේ තරාදිය තියෙන්නේ සමානව කාටත් සලකන්න. අඩුවෙන් පෙන්වන්නේ දඬුවම. මේ රට විනාශ කර සියලු දෙනාටම දඬුවම මේ කඩුව. ගෝඨාගෝග මාර්ගලයට සහය දක්වමින් අදත් අතපුරා විරෝධතා පැවැතුණා. මහනුවර ගෝඨාගෝග මෙහි ඊයේ රාත්‍රියේ සත්‍යාග්‍රහයක් ආරම්භ වූයේ රටේ පවතින අර්බුදය සම්බන්ධයෙන් මහනාහිමිවරුන්ගේ හා ආඥාගමික නායකින්ගේ අවධානය යොමු වන ලෙස ප්‍රාර්ථනා කරමින් අරගලයේ දියවන්නාවට නමින් ගෝඨාගෝගමට සහය දක්වමින් තවත් විරෝධතාවයක් අද බත්තරමුල්ල පොල්දුව පාර්ලිමේන්තු වටරවුමෙන් ආරම්භ වුණා. දැන් අපේ රටේ මිනිස්සු කොච්චර අමාරුවක වැටිලාද අපේ අපේ විශ්වාසය කොච්චර පළුදු කරලාද අපේ අයිතීන් කොච්චර ප්‍රතික්ෂේප වෙලාද ඒ කියන්නේ අපේ අපේ හිමිකම් අපිට කොච්චර අහිමි වෙලා තියෙනවද කියන එක මේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මේක පේනතෙක් මානෙක හරි තැනක මේකෙන් බේරෙන ස්ථානයක ඉන්නවා කියන එක අපිට නම් තාම නම් පේන්නේ නැහැ හැම දේශපාල පක්ෂයකින්ම ඉල්ලා සිටිනවා එකතු වෙන්න රට වෙනුවෙන් එකතු වෙමු පස්සේ බෙදමු රට බේරගමු